Suba dawasa kiyala piligannawa Bimro YouTube channel ekat ekka ekathu wela inna okolla hemoma api ada video ekem balanna hadanne Telegram chatbot kenek hada ganne kohomada kiyala. Oyata Telegram chatbot kenek karaha onama Telegram user kenek ekka chat karanna puluwan. Oya me widiyata Telegram chatbot kenek pawichchi ganne eka pradhanama prayojane tamai oyawa dawasakata goda denek contact karagannawa nan oyage Telegram account ekak piliwalakata tiyaganna baha. Chats godak tiyenawa notifications enawa. Itin mekata tiyena hondama wisaduma tamai chatbot kenek hada ganne eka. E wagema tamai ඔයත් එක්ක Telegram chatbot හරහා කවුරු හරි chat කරනවා නම් ඔයාගේ personal Telegram profile එක ගැන කිසිම දෙයක් ඒගොල්ලන්ට පේන්නේ නැහැ. ඔයා online ඉන්නවද? ඔයා messages දැක්කද? මේ වගේ කිසිම දෙයක් කාටවත් පේන්නේ නැහැ. ඒ වගේම තමයි අපි හැමෝම දන්නවා Telegram bot කෙනෙක්ට calls ගන්න බෑ. ඉතින් ඒ නිසා කාටවත් ඔයාට call කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔයාට මෙතනදී text messages, photos, videos, voice messages වගේ ඕනම දෙයක් send කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ chatbot කවුරු හරි යන messages වලට එක්කෙනෙක්ට විතරක් නෙමෙයි කීප දෙනෙක් වුණත් reply කරන්න පුළුවන් විදියට අපිට හදා ගන්න පුළුවන්. ඉතින් අපි අද video එකෙන් බලමු මේ විදිහේ chatbot කෙනෙක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා මුලින්ම සාමාන්‍ය විදියට Telegram bot කෙනෙක් create කරගන්න. ඔයා Telegram bot කෙනෙක් create කරගන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් මේ video එක බලන්න. මේ video එකේදී Telegram bot කෙනෙක්ව create කරගන්නේ කොහොමද කියලා කියලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් කැමති නමක් username එකක් දීලා bot කෙනෙක්ව create කරගන්න. මෙතනදී අලුත් bot කෙනෙක්ව create කරන එක අත්‍යවශ්‍ය නැහැ. ඔයා දැන්ටමත් create කරගත්තු bot කෙනෙක් වුණත් ඔයාට chat bot කෙනෙක් විදියට setup කරගන්න පුළුවන්. හැබැයි ඔයා දැන්ටමත් create කරලා තියෙන bot කෙනෙක්ව පාවිච්චි කරනවා නම් ඒ බොට් එක කලින් මොකකට හරි ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්න බෑ. උදාහරණයක් විදියට අපි හිතමු මෙනු බිල්ඩර් බොට් එක පාවිච්චි කරලා ඒ බොට් ගේ මෙනුස් බිල්ඩ් කරලා තියෙනවා කියලා. ඊට පස්සේ ඔයා ඒ බොට් එක chat bot කෙනෙක් විදියටත් setup කරන්න යනකොට සමහර විට ඒ බොට් ගේ මෙනුස් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් chat bot කෙනෙක් විදියට වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ processes දෙකෙන් එකක්වත් වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම කලින් ප්‍රෝග්‍රෑම් කරපු බොට් කෙනෙක්ව use කරන්න එපා. තව දෙයක් තමයි ඔයාගේ bot token එක කාටවත් දෙන්න එපා. මොකද මේ bot token එක හරහා ඔයාගේ bot සම්පූර්ණයෙන් access කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ Telegram chatbot ගේ token එක කවුරු හරි ගාව තියෙනවා නම් ඒ කෙනාට ඔයාගේ chatbot එන ඔක්කොම messages ටික බලා ගන්න පුළුවන්. ඉතින් දැනටමත් ඔයාගේ bot token එක කවුරු හරි දන්නවා නම් එහෙම නැත්නම් වෙන process එකකට මේ token එක දීලා තියෙනවා නම් ඔයාට පුළුවන් bot token එක revoke කරගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයා මේ විදිහට chatbot කෙනෙක්ව setup කරගත්තට පස්සේ වුණත් ඔයාට කැමති වෙලාවක ඔයාගේ bot ගේ නම, profile picture එක, about එක, description එක වගේ දේවල් ඕන වෙලාවක කිසිම ප්‍රශ්නයක් නැතුව වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයා තාම Telegram bot කෙනෙක්ගේ basics ටික, ඒ කියන්නේ Telegram bot token එකක් කියන්නේ මොකද්ද, bot token එක revoke කරන්නේ කොහොමද, bot කෙනෙක්ගේ නම, profile picture එක, description එක, about එක මේ දේවල් මොනවද, ඔයා මේවා තාම දන්නේ නැත්නම් මෙන්න මේ video එක බලන්න. මේ video එකේදී ඒ හැම දෙයක් ගැනම පැහැදිලිව කියලා දීලා තියෙනවා. හරි, ඉතින් අපි දැන් බලමු කොහොමද අපි create කරගත්තු bot chatbot කෙනෙක් විදියට setup කරගන්නේ කියලා. අපි මෙතනදී chatbot කෙනෙක් විදියට අපේ bot setup කරගන්න පාවිච්චි කරන්නේ third party service එක. ඔයා මගේ menu builder bot ගැන video එක බලුවා නම් ඔයාට මතක ඇති අපිට එක Telegram account එකකින් nominee menu set කරන්න පුළුවන් උනේ එක bot කෙනෙක්ට විතරයි. හැබැයි මේ service එකේ free features, premium features කියලා දෙකක් නැහැ. ඕනම කෙනෙක්ට nominee ඔක්කොම features access කරන්න පුළුවන්. ඒ වගේම තමයි එක account එකකින් එක bot කෙනෙක් කියලා නැහැ අපිට. එක Telegram account එකකින් chatbot ලා කීපයක් වුණත් setup කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා මෙතනදී Telegram chatbot setup කරන්න ඔයාගේ bot ownership එක තියෙන account එකම පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මම මෙන්න මේ account එකෙන් bot father start කරලා bot create කරගත්තා නම් මේ account එකෙන්ම chatbot setup කරන්න ඕනේ නැහැ. ඉතින් අපි පාවිච්චි කරන්න යන third party service එකේ නම තමයි LiveGram. මෙන්න මේ LiveGram කියන third party service එකේ තියෙන Telegram bot කෙනෙක් කරහා අපිට පුළුවන් අපේ chatbot ලවත් setup කරගන්න. ඉතින් මේ LiveGram කියන third party service එකේ bot ගේ username එක තමයි LiveGram bot. මම ඔයගලන්ට මේ video එක පල්ලෙහා description එකේ මේ bot ගේ link එකක් දාලා තියන්න. ඉතින් මෙන්න මේක තමයි අපිට අවශ්‍ය වෙන bot. මම මේ විදිහට bot ව start කරගන්න. ඔයා මුලින්ම ඔයාගේ Telegram bot ගේ token එක copy කරගන්න. මම මෙතෙන්දි මගේ bot ගේ token එක revoke කරගත්තා. ඒ නිසා මම revoke කරගත්තු token එක තමයි copy කරගන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ LiveGram bot ට add bot කියන command එක send කරන්න. ඊට පස්සේ ඔයා මුලින්ම මේකෝලොන්ගේ terms and conditions වලට agree වෙන්න ඕන. මෙන්න මේ agree and continue කියන button එක click කරලා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ bot token එක මෙතනට send කරන්න. ඉතින් මම මේ විදිහට LiveGram bot ට මගේ bot token එක send කරනවා.
ඉතින් එතකොට අපිට මේ විදිහට live gram bot service එකට අපේ bot එක connect වුණා කියලා message එකක් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් තමත් අපි අපේ bot live gram service එකට connect කරලා chatbot කෙනෙක් විදිහට setup කරගෙන ඉවරයි. හැබැයි අපිට මේකේ තියෙන features ගොඩක් පාවිච්චි කරලා අපේ bot තව ටිකක් attractive විදිහට හදා ගන්න පුළුවන්. හැබැයි අපි ඊට කලින් මේ bot test කරලා ඉමු. ඉතින් ඔයා මුලින්ම ඔයාගේ bot start කරලා තියාගන්න ඕන. start කරලා තියාගත්තේ නැත්නම් ඔයාට මේ bot අනිත් අය වෙන messages බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මම මේ විදිහට bot start කරගන්නවා. ඉතින් එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් this bot was made using livegram bot කියලා. ඉතින් අපිට confirm කරගන්න පුළුවන් අපේ bot හරියටම livegram service එකට connect වෙලා තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ start message එක අපිට ඕන text එකක් දාගන්න පුළුවන්. අපි ඒක ගැන පස්සේ බලමු. හැබැයි start message එකේ අන්තිම line එකේ මේ විදිහට this bot was made using livegram bot කියලා display වෙන text එක අපිට මේ වෙනකොට ගෙවීමක් කරලවත් ඒ text එක අයින් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මම මේ bot ගේ username එක copy කරගන්න. ඊට පස්සේ මම තව Telegram account එකක් open කරගන්නවා. ඊට පස්සේ මම ඒ Telegram account එකේ bot ගේ username එක search කරනවා. ඊට පස්සේ මට මේ විදිහට bot හොයාගන්න පුළුවන්. මම මේ විදිහට bot start කරනවා. ඉතින් මම මෙන්න මේ account එකේ chat කරන්නේ සාමාන්‍ය Telegram user කෙනෙක් විදිහට. ඕනම Telegram user කෙනෙක් මේ bot start කරාම අපි අපේ welcome message එක customize කරලා නැත්තම් මේ විදිහට තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම දැන් මෙතනින් user කෙනෙක් යවන විදිහට message එකක් යවන්න. ඉතින් එතකොට අපිට මෙතන බලා ගන්න පුළුවන් මේ bot අපිට ඒ message එක forward කරනවා. ඉතින් මේ විදිහට forward වෙන්නේ ඔයා livegram bot service එකට ඔයාගේ bot ව connect කරපු account එකට. මම ඔයගොල්ලන්ට video එක පටන් ගන්නදි කිව්වා කීප දෙනෙක්ට උනත් reply කරන්න පුළුවන් විදිහට අපිට හදා ගන්න පුළුවන් කියලා. ඉතින් අපි මේ දේවල් ගැන ඉස්සරහට බලමු. මේ message එකේ ඔපු user ගේ privacy settings වල forwarded messages ඔයාට බලන්න පුළුවන් විදිහට තියෙනවා නම් මේ user ගේ නම click කරාම අපිට එයාගේ profile එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට the account was hidden by the user කියලා තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ user ට reply කරන්න ඕන නම් අපි මේ විදිහට නිකන් message එකක් send කරලා හරියන්නේ නැහැ. එතකොට bot එක recognize කරන්නේ තව user කෙනෙක් මේ bot ට message එකක් එවුව විදිහට. මේ user ට display වෙන විදිහට අපිට message එකක් send කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඒ user එකපු message එකට reply කරන්න ඕන. ඒ කියන්නේ මේ විදිහට එයා යකු message එකට reply කරොත් විතරයි මේ විදිහට එයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. එයාට display වෙන හැම message එකක්ම එයාගේ message එකකට reply කරලා යවපු messages වෙන්න ඕන. ඉතින් ඔයාලට text messages විතරක් නෙමෙයි මම කලින් කිව්වා වගේම image එකක් උනත් send කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම දැන් image එකක් send කරා. අපි බලමු image එකත් මේ විදිහට user කෙනෙක්ට send වෙනවද කියලා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට user ට ඒ image එක ආවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ chatbot දැනටමත් create කරගෙන ඉවරයි. හැබැයි මම ඔයගොල්ලන්ට කලින් කිව්වා වගේ තව ගොඩක් දේවල් customize කරන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේ දේවල් customize කරගන්නේ කියලා. අපි මුලින්ම බලමු කොහොමද මෙන්න මේ welcome message එක edit කරගන්නේ කියලා. ඒකට ඔයා ඔයාගේ bot livegram service එකට connect කරගත්තු account එකෙන් livegram bot start කරලා livegram bot my bots කියන command එක send කරන්න ඕන. ඉතින් මේ UI එකත් bot father ගේ UI එක වගේම තමයි. ඔයාලට පුළුවන් edit කරන්න අවශ්‍ය bot select කරගන්න. ඊට පස්සේ ඔයා මේ localizations කියන එක click කරන්න. මෙතන අපිට language set කරන්න පුළුවන් ඉංග්‍රීසි වලට අමතරව. හැබැයි මෙතන අපිට add කරන්න දීලා තියෙන languages ලංකාවට එච්චර ප්‍රයෝජනවත් වෙන්නේ නැති හින්දා මම languages set කරන්න හැටි මේ වීඩියෝ එකේදී පෙන්නන්නේ නැහැ. ඔයාලට පුළුවන් මෙන්න මේ ඉංග්‍රීසි කියන එක click කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ edit message text කියන එක click කරන්න. දැන් අපිට අපේ messages edit කරන්න පුළුවන්. ඉතින් මුලින්ම අපිට welcome message එක බලා ගන්න පුළුවන්. මෙතන default message එක අපිට මේක edit කරන්න ඕන නම් වෙනස් වෙන්න ඕන message එක මෙතන type කරලා send කරන්න ඕන. ඔයා මෙතනදී formatting එකක් පාවිච්චි කරනවා නම් ඔයාලට HTML formatting පාවිච්චි කරන්න පුළුවන්. HTML formatting කියන්නේ අපි HTML වල bold letters insert කරනවා නම් මෙන්න මේ වගේ ටැග්ස් ඇතුලේ තමයි bold letters insert කරන්නේ. අපිට ඒ විදිහට HTML formatting පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් Telegram එකෙන් දීලා තියෙන formatting options අපිට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඒක ඔයා කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් මෙතනට වෙනස් text එකක් දාගන්න. හරි මම මේ විදිහට text එකක් type කරලා මේ කොටස bold කරගත්තා. ඊට පස්සේ මම මේක send කරනවා. ඉතින් එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ text එක update වෙනවා.
ඉතින් ඔයාලට මේ ඔක්කොම ඩිෆෝල්ට් විදිහට දාන්න ඕන නම් මෙන්න මේ රීසෙට් කියන එක ක්ලික් කරන්න පුළුවන්. එතකොට අපි මේ විදිහට කස්ටමයිස් කරපු ටෙක්ස්ට් ඔක්කොම නැති වෙනවා. ඉතින් මේක හරිනම් අපිට පුළුවන් මේක ස්කිප් කරලා අපිට තව ටෙක්ස්ට් එකක් තියෙනවා ඒකත් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ ටෙක්ස්ට් එක තමයි කවුරු හරි කෙනෙක් මැසේජ් එකක් සෙන්ඩ් කරාට පස්සේ මැසේජ් එක ඩිලිවර් වුණා කියලා කන්ෆර්ම් කරන්න වගේ අපිට ටෙක්ස්ට් එකක් දෙන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ ටෙක්ස්ට් එක හදාගන්නේ කියලා. ඔයාලට මෙතනදිත් අර විදිහටම ෆෝමැටින් ඔප්ෂන්ස් පාවිච්චි කරලා කැමති ටෙක්ස්ට් එකක් දාගන්න පුළුවන්. හරි ඉතින් මම දැනට ඕකේ කියලා දාගන්න. ඔයාලට ඕන නම් මේ හැම ටෙක්ස්ට් එකකටම ඉමෝජි සෙට් කරගන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මම මේ විදිහට සෙන්ඩ් කරනවා. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ ටෙක්ස්ට් එක ඇඩ් වුණා. අපි දැන් මේකට කූල් ඩවුන් ටයිම එකක් ඇඩ් කරන්න ඕන. ඒ කියන්නේ කවුරු හරි මැසේජ් එකක් දාන සැරයක් ගානේ මේ ටෙක්ස්ට් එක සෙන්ඩ් වෙන්න ඕනද? එහෙම නැත්නම් විනාඩි කීයකට සැරයක්ද? තප්පර කීයකට සැරයක්ද? එහෙම නැත්නම් පැය කීයකට සැරයක්ද? මේ ටෙක්ස්ට් එක කවුරු හරි මැසේජ් එකක් දැම්මම සෙන්ඩ් වෙන්න ඕන කියලා. ඉතින් ඔයගොල්ලන්ට මේක පාවිච්චි කරලා බලද්දි හරියටම මොකක්ද වෙන්නේ කියලා තේරෙයි. ඔයා මෙන්න මේ සෙට් කූල් ඩවුන් ටයිමර් කියන එක ක්ලික් කරන්න. එතකොට අපිට බලා ගන්න පුළුවන් තප්පර විනාඩි සහ පැය දාන්න පුළුවන්. තප්පර නම් අපිට amount එක දාලා S දාන්න පුළුවන්. විනාඩි නම් අපිට amount එක දාලා M දාන්න පුළුවන්. පැය නම් අපිට amount එක දාලා H දාන්න පුළුවන්. ඉතින් මම දැනට විනාඩි 15ක් ඇඩ් කරගන්නවා මේ විදිහට. ඉතින් එතකොට විනාඩි 15කට සැරයක් විතරයි මෙන්න මේ confirmation text එක send වෙන්නේ. ඉතින් අපි දැන් මේ ටික ටෙස්ට් කරලා බලමු. මෙන්න මේ save changes කියන බටන් එක ක්ලික් කරලා ඉතින් මම දැන් ආයි මේ account එකෙන් bot start කරනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් අපේ welcome text එක වෙනස් වෙලා තියෙනවා. මම ඔයගොල්ලන්ට කලින් කිව්වා වගේම අපිට මෙන්න මේ this bot was made using livegram bot කියන text එක ඉවත් කරන්න බෑ. ඉතින් මම මේ විදිහට message එකක් send කරන්න. ඉතින් එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ message එකත් automatically send වෙනවා. අපි ඊළඟට බලමු කොහොමද අපේ බොට්ගේ ස්ටැටික්ස් බලාගන්නේ කියලා. ස්ටැටික්ස් කියන්නේ කී දෙනෙක් අපේ බොට්ට ස්ටාර්ට් කළාද, කී දෙනෙක් අපේ බොට්ට බ්ලොක් කළාද මේ වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට ඔයා ආයිත් my bots කියන command එක send කරන්න. ඊට පස්සේ ඔයාට ස්ටැටික්ස් බලන්න ඕන බොට්ට select කරලා මෙන්න මේ ස්ටැටික්ස් කියන එක click කරන්න. ඉතින් අපිට මෙතන users ලා ගාන බලා ගන්න පුළුවන්, බ්ලොක් කරලා තියෙන ගාන බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ආපු message ගාන, අපි යවපු message ගාන ඒ ඔක්කොම අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට බ්‍රෝඩ්කාස්ට් එකක් කරන්න පුළුවන්. බ්‍රෝඩ්කාස්ට් එකක් කියන්නේ අපේ බොට්ට ස්ටාර්ට් කරලා තියෙන හැමෝටම එක සැරේ මැසේජ් එකක් සෙන්ඩ් කරන්න පුළුවන්. ඒකට ඔයා මෙන්න මේ බ්‍රෝඩ්කාස්ට් කියන බටන් එක ක්ලික් කරලා අපේ බොට්ට ස්ටාර්ට් කරගන්න ඕන. ඊට පස්සේ අපි මෙතන ලැන්ග්වේජස් ඇඩ් කරලා නැති නිසා ඕල් ලැන්ග්වේජස් කියන එක ක්ලික් කරමු. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාට බ්‍රෝඩ්කාස්ට් වෙන්න ඕන මැසේජ් එක ටයිප් කරගන්න. ඉතින් ඊට පස්සේ අපිට මේ ප්‍රිවියු කියන කමාන්ඩ් එක දීලා අපේ බ්‍රෝඩ්කාස්ට් පෝස්ට් එක හරියටම කොයි වගේද කියලා ප්‍රිවියු කරගන්න පුළුවන්. කැන්සල් කියන කමාන්ඩ් එක දීලා අපේ බ්‍රෝඩ්කාස්ට් එක කැන්සල් කරන්න පුළුවන්. මෙන්න මේ ඩන් කියන කමාන්ඩ් එක දීලා අපේ බ්‍රෝඩ්කාස්ට් එක හැමෝටම යවන්න පුළුවන්. ඉතින් මම දැන් ඩන් කියන කමාන්ඩ් එක දෙනවා. ඉතින් ඊට පස්සේ අපිට මේක ආයිච්චරයක් කන්ෆර්ම් කරන්න වෙනවා. බැක් කියන එක දීලා ඔයාලට ආයිච්චරයක් මේ පෝස්ට් එක එඩිට් කරන්න පුළුවන්. මෙන්න මේ සෙන්ඩ් කියන කමාන්ඩ් එක දුන්නාම මේ විදිහට අපේ බ්‍රෝඩ්කාස්ට් එක අපිට බලා ගන්න පුළුවන් හැමෝටම සෙන්ඩ් වුණා. ඉතින් කී දෙනෙක් බොට්ට ස්ටාර්ට් කරලා තිබුණත් මේ බ්‍රෝඩ්කාස්ට් එක ඒ හැමෝටම සෙන්ඩ් වෙනවා. ඉතින් අපි ඊළඟට බලමු කොහොමද කීප දෙනෙක්ට වුණත් අපේ බොට්ගේ ඉන්න මැසේජස් වලට රිප්ලයි කරන්න පුළුවන් විදිහට හදාගන්න කියලා. ඉතින් ඒකට ඔයා මුලින්ම අලුතෙන් ගෲප් එකක් ක්‍රියේට් කරගන්න ඕන. ඉතින් මේක ප්‍රයිවට් ගෲප් එකක් විදිහට තමයි ක්‍රියේට් කරගන්න ඕන. මම ගෲප් එකක් ක්‍රියේට් කරගන්නම්. මෙතනදී අපි අපේ බොට්ව ඇඩ් කරගන්න ඕන මේ ගෲප් එකට. ඉතින් මේ විදිහට බොට්ව ඇඩ් කරලා ගෲප් එක ක්‍රියේට් කරපු ගමන් අපිට ලයිව් ග්‍රම් බොට් ගේම් මැසේජ් එකක් එනවා අපේ බොට්ව මේ ගෲප් එකට කනෙක්ට් වුණා කියලා. ඉතින් මේ විදිහට බොට්ව කනෙක්ට් කරපු account එකින්ම බොට්ව ඇඩ් කරොත් විතරයි මේ විදිහට බොට් ගේන මැසේජස් ගෲප් එකට ෆෝවර්ඩ් වෙන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය විදිහටම තියෙනවා මේ ගෲප් එකට අපිට එන මැසේජස් ෆෝවර්ඩ් වෙන්නේ නැහැ. ඉතින් ඔයා ඔයාගේ ගෲප් එකට බොට් ඇඩ් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ බොට්ට ගෲප්ස් වලට ඇඩ් කරන්න බැරි වෙන්න සෙටින්ග්ස් වලින් හදාගන්න. වෙන කවුරු හරි අපේ බොට්ට ගෲප් එකට ඇඩ් කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මම හිතනවා chat bot කෙනෙක් ඉඳ අපේ බොට්ට ගෲප්ස් වලට ඇඩ් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඉතින් ඔයාට පුළුවන් my bots කියන command එක bot father send කරලා ඔයාට edit කරන්න ඕන බොට්ට select කරලා bot settings වලට යන්න. bot settings වල ඔයාට තියෙනවා allow groups කියලා. ඉතින් මේක click කරලා ඔයාට groups off කරන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු
කොහොමද අපි බොට්ට සෙන්ඩ් කරන මැසේජස් මෙන්න මේ ගෲප් එකට ෆෝවර්ඩ් වෙන්නේ කියලා. ඉතින් මම මේ විදිහට වෙන account එකකින් message එකක් යවනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් දැන් බොට් අපේ messages forward කරන්නේ group එකට. අපිට පුළුවන් මෙන්න මේ group එකට reply කරන හැමෝම add කරගන්න. එතකොට මේ group එකේ ඉන්න ඕනම කෙනෙක් බොට් ගෙන් ආපු message එකකට reply කරොත් ඒක forward වෙනවා අපේ message එකේවපු user ට. ඉතින් මෙතනදිත් මේ user එකපු message එකකට reply කරොත් විතරයි ඒ user ට display වෙන්නේ. වෙනස තියෙන්නේ අපිට මෙතනදි group එකක් තියෙන්නේ කීප දෙනෙක්ට උනත් reply කරන්න පුළුවන් මේ bot ගෙන් එන messages වලට. ඉතින් මතක තියාගන්න ඔයා ඔයාගේ bot livegram එකට connect කරපු account එකෙන්ම තමයි ඔයා ඔයාගේ bot group එකට add කරගන්න ඕන වෙන්නේ. අපිට telegram account එකකින් chat කරද්දී නම් අපිට ඕන නැති කෙනෙක්ව block කරලා දාන්න පුළුවන්. ඒ වගේ අපිට මෙතනදි පුළුවන් අපේ bot messages සේවන කෙනෙක්ව ban කරන්න. ඉතින් මේ විදිහට ban කරාම එයාට අපිට messages එවන්න පුළුවන්. හැබැයි ඒ එවන messages අපිට පේන්නේ නැහැ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි යවන broadcast messages ban වෙච්ච users ලටත් display වෙනවා. අපි මෙතනදී ban කරන එකෙන් ප්‍රධාන වශයෙන්ම වෙන්නේ ඒ user අපිට එවන messages පේන්නේ නැහැ. ඔකලෝ සමහර විට දැන්ටමත් දන්නවා ඇති bot කෙනෙක්ට user කෙනෙක්ව block කරන්න බෑ. ඉතින් ඒ හින්දා තමයි livegram එකෙන් මෙන්න මේ විදිහේ feature එකක් develop කරලා තියෙන්නේ. ඔයාට කාව හරි ban කරන්න ඕන නම් ඔයා bot ගෙන්ම messages බලනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට group එකක් හදාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් ඒ ban කරන්න ඕන user ගේ message එකකට ban කියන command එක reply කරන්න. ඉතින් එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ user ban කරා කියලා bot message එකක් කියනවා. ඒ වගේම තමයි ඒ user ට message එකක් යනවා you have been banned forever කියලා. ඉතින් අපිට කාව හරි temporary ban කරන්නත් පුළුවන්. temporary ban කරාම අපි දීපු වෙලාවෙන් පස්සේ automatically ඒ user unban වෙනවා. ඉතින් ඒකට ඔයා time එකක් දෙන්න ඕන කොච්චර වෙලාවකින් පස්සේද automatically unban වෙන්න ඕන කියලා. ඉතින් මම මුලින්ම මේ userව unban කරන්න. unban කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට temporary ban කරන්න පුළුවන් වෙන්නේ. ඔයාට පුළුවන් ban කියන command එක type කරලා space එකක් තියලා ban වෙලා ඉන්න උන වෙලාව type කරන්න. ඔයාට තප්පර ගණක් දෙනවා නම් S, විනාඩි ගණක් දෙනවා නම් M, පැය ගණක් දෙනවා නම් H type කරන්න පුළුවන්. ඉතින් පැයක් ban කරලා තියන්න ඕන නම් මම type කරන්න ඕනේ 1H කියලා. ඉතින් මේ විදිහට send කරාම අපිට බලා ගන්න පුළුවන් මේ user පැයක් ban වුණා කියලා. ඉතින් අපිට පැයකට කලින් මේ user unban කරන්න පුළුවන්. ඒ user ගේ message එකකට unban කියන command එක send කරලා තව දෙයක් තියෙනවා අපිට ban කරන reason එකක් දීලාත් ban කරන්න පුළුවන්. ඉතින් මම ආයිචාරයක් මේ user unban කරන්න. ඊට පස්සේ මම පෙන්වන්න කොහොමද reason එකක් දීලා ban කරන්න කියලා. ඔයාට temporary ban එකක් නැතුව permanent ban එකක් දෙනවා නම් ban කියලා type කරලා space එකක් තියලා ඔයාට ඔයාගේ ban කරන reason එක type කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ විදිහට reason එක type කරන්න පුළුවන්. ඔයා temporarily ban කරනවා නම් reason එකක් එක්ක ඔයාට පුළුවන් මුලින්ම ban කියන command එක type කරලා space එකක් තියලා ban වෙලා ඉන්න ඕන වෙලාව type කරලා i space එකක් තියලා ban වෙන reason එක type කරන්න ඕන. ඉතින් මේ විදිහට type කරලා මෙහෙම send කරොත් අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට මෙච්චර වෙලාවක් ban වෙනවා මෙන්න මේ reason එක හින්දා කියලා. ඉතින් අපිට ඕන මේ user ඊට කලිනුත් unban කරන්න පුළුවන්. ඔයාට livegram service එකෙන් ඔයාගේ bot disconnect කරන්න ඕන නම් ඔයාට පුළුවන් livegram bot එකට ගිහිල්ලා my bots කියන command එක type කරන්න. ඊට පස්සේ ඔයාට disconnect කරන්න ඕන bot select කරලා ඔයාට පුළුවන් මෙන්න මේ disconnect bot කියන button එක click කරන්න. ඊට පස්සේ මෙන්න මේ disconnect bot කියන button එක click කරාම ඔයාගේ bot livegram service එකෙන් disconnect වෙනවා. ඒ කියන්නේ අපි දීපු welcome messages ඔක්කොම නැති වෙනවා. කවුරු හරි අපිට එවන messages අපිට මේ bot හරහා බලා ගන්න බැරි වෙනවා. අපේ bot ගේ statics delete වෙන්නේ නැහැ. මේ bot disconnect කරා කියලා අපි ඕන වෙලාවක ආයි bot connect කරාම අපේ statics ඒ විදිහටම වැඩ කරනවා. ඒ වගේම තමයි මම හිතන විදිහට මේ bot ගේ database එකේ අපේ bot ගේ username එක තමයි save වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි bot delete කරලා ආයි අලුතෙන් connect කරා අපි ban කරලා තියෙන users ලා ඒ විදිහටම ban වෙලා තමයි ඉන්නේ. තව දෙයක් තියෙනවා ඔයා කොයි වෙලාවකවත් ban කරාට පස්සේ ආයි user කෙනෙක්ව unban කරන්න හිතම් ban කරනවා නම් ඒ user එකපු messages delete කරන්න එපා. මොකද අපිට කාව හරි unban කරන්න තියෙන එකම විදිය තමයි ඒ කෙනාගේ message එකකට unban කියන command එක reply කරන එක.
ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඔයාලට මේ වීඩියෝ ගැන තව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් ටයිප් කරන්න. මේ වගේ වීඩියෝස් බලන්න කැමති ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක සෝෂල් මීඩියාස් වල ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයා අපේ YouTube channel එකේ වීඩියෝ එකක් බලන්නේ පළවෙනි පාරට නම් දැම්ම මේ වීඩියෝ එක පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා අපේ YouTube channel එකට subscribe වෙන්න. subscribe වුණාට පස්සේ display වෙන bell icon එක click කරලා all select කරොත් තමයි ඉස්සරහටත් මේ වගේ වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාගේ device එකට notification Facebook, Instagram, social media, follow karana, wala pulang apa Bimbro team, Telegram group, join ilaga video yang ikman tahap demo, Bimbro YouTube channel